කොරෝනා වැළඳුණු ප්‍රවීණ නිලි ශ්‍රියාණි අමරසේනගේ දැන් තත්වය. ඇගේ තියනිය මුහුණු පොතේ ලියූ සටහන මෙන්න. දුරකතන ඇමතුම් ගලායනව නොනැවති ඇය ගැන විමසලා. පුංචි තිරේ මෙන්ම රීදී තිරේත් කාගෙත් ආදරේ දිනූ ප්‍රවීණ රංගන ශිල්පිනි ශ්‍රියාණි අමරසේනටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ බව ඇගේ තියනිය ඉනෝකා විසින් මුහුණු පොතේ සටහනක් තබමින් දැනුම් දී තිබුණා. එමෙන්ම ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණද ශ්‍රියාණි අමරසේනට නිදුක් නිරෝගී සුවපතා ඡායාරූප පෙළක් එක් කර තිබුණා. දයාබර ඔබ සැම වෙත. මේ වන විටත් ඔබ දන්නව ඇති මගේ මවට කොවිඩ් ආසාදිත වී ඇති බව. සමාජ විද්‍යුත් මාධ්‍ය අතර අසත්‍ය තොරතුරු පැතිරීමට ඉඩකඩ ඇති බැවින් ඊට පෙර ඔබ දැනුවත් කිරීමට මම අදහස් කළා. ඇය සුවෙන්. දුරකතන ඇමතුම් ගලා එනව නොනැවති ඇය ගැන විමසලා. ඇයට මේ අවස්ථාවේ අවශ්‍ය විවේකය සහ ඔයාලගේ ආදරය. ඉතින් අපි පතමු ඉක්මනට ඇයට සුව වෙන්න කියලා. ඔයාලත් බොහොම පරිස්සමෙන් ඉන්න. අම්මි වැක්සින් දෙකම අරන් ඉන්නේ. ප්‍රවීණ රංගනවේදිනී ශ්‍රියාණි අමරසේන මේ වන විට ලොවක් පීඩා විඳින මාරාන්තික කොරෝනා රෝගයට ගොදුරුව සිටින අතර ඇය මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා. අප මෙන්ම මුළු මහත් ලෝකයේම ඉකුත් වසරේ සිටම මේ නව කොරෝනා වෛරසයෙන් දුක් පීඩා විඳින බව සත්‍යකි. එමෙන්ම ඒ නිසාම ප්‍රියයන්ගේ අහිමිවීම සහ දැසින් දකින්නට තරම් නොවු සංවේදී බොහෝ දේද දකිමින්ද දුකට පත්ව කම්පා වන්නට අපට මේ රෝගයේ ඉඩහසර වෙන්කොට තිබීම කනගාටුදායක තත්වයකි. රෝගියෙන් අප වෙලී සිටින විට අප හිතාදර ශ්‍රියාණි අක්කාට මේ රුධිර ව්‍යාධිය පත්ව සිටින බව දැන ගැනීම මහත් දුකට හේතුවකි. අනෙක් රටවලට වඩා අප රටේ රෝගයට ගොදුරු වූ බොහෝ දෙනෙක් සුවය ලබන අතරම ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන සුව විරුවන් හටද සහනයක් වෙමින් අපද මේ වන විට ආරක්ෂිතව සිටීම ඉතා වටින බවද මතක් කරමි. ශ්‍රියාණි අක්කා නිසැකවම ඉතා ඉක්මනින් පූර්ණ සුවය ලබා යළිත් ඉතා නුදුරේම අප සමග යළි දොඩමළු වන බව නිසැකයි. ඒ නිසාවෙන්ම අප සියලු දෙනා අප අදහන විශ්වාස කරන ආගමට දහමට අනුව එක සිතින් ඇයට ඉක්මන් සුවයම පතමු යයි මා ඔබෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම ඇය මේ වන විට සුවය ලබමින් සිටින බවද මට ඇගේ දුවනිය වන හිතාදර ඉනෝකා විසින් පැවසූ අතර ඇයට අවශ්‍ය විවේකය වෙනුවෙන් මේ මොහොතේ ඇයට ඇමතුම් ලබා දෙමින් දුක සැප නොවිමසන ලෙසද ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. නුදුර දිනක ඇය සුවපත් වී අප සැම සමගින්ම වෙනදා මෙන්ම පිළිසඳරේ යෙදෙන බව දැඩිව විශ්වාස කරමි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.